අද දවසේ මාදසා කච්චාවට පැමිණි තමුන්නාසලා සියලු දෙනාම මම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද මාදසා කච්චාව වතින් ප්‍රධාන කාරණ කිහිපයක් ඉලක්ක කරගනිමින් මේ මොහොතේ මාදසා කච්චාවට අපි ආවේ අල්ලස්සෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවට පැමිණිලා බාර දීලා. ඒතෙන් විශේෂයෙන්ම රාජ්‍ය සේනරත් ඇමතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවෙලා තියෙන බවට චෝදනා එල්ල වෙලා තියෙන බරපතල අක්‍රමිකතාවන් ගණනාවක් අපි පහුගිය කාලය තුන ඉදිරිපත් කළා. අද දවසේ අපි ඊට අදාළව අලුතෙන් ඉදිරිපත් වෙලා තියෙන කාරණා. මොකද අපි මේ බරපතල අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවට මේ වර්ෂයේ මුල අපි පැමිණිලි බාර දුන්නා. මේ වෙනකොටත් ඒ පැමිණිලි බොහොමයක් ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාව හරහා නිරාවරණය වෙමින් තියෙනවා. අපි ඉදිරිපත් කරපු දේවල් හරි කියලා විශේෂ උදාහරණ විදිහට ගත්තොත් නෙවිල් ප්‍රනාද රෝහල සම්බන්ධිත තත්ත්වය සෞඛ්‍ය ලේකම් වලටම සිද්ධ වුණා. විහිදලා පිළිගන්න රාජ්‍ය සේනරත් රටට බොරු කිව්වයි කියන කාරණේ එතෙන්දි පැහැදිලිවම තවමත් නෙවිල් ප්‍රනාද රෝහල පෞද්ගලික රෝහලක් කියන එක මේ වෙනකොට රටට ඔප්පු වෙලා හමාරයි. ඒ නිසා ජනතාවගේ මුදල් රුපියල් බිලියන ගණන් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් අවභාවිතා වෙලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලිව මේ වෙනකොට ඔප්පු වෙලා තියෙන දෙයක්. ඒ කාරණාවලින් ඔබට ගිහිල්ලා දවස ගානේ අද වෙනකොට රාජ්‍යනරත් ඇමතිවරයාගේ මේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වෙන මේ අක්‍රමිකතා රැල්ලක් පිළිබඳ තොරතුරු අද වෙනකොට අපිට ගලාගෙන එනවා. ඒ නිසා තමයි අපි නැවත වටේ ගිහින් මොකද අපි කලින් සදාන් කරපු තොරතුරු මේ වෙනකොටත් අල්ලස් කොමිසමට ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඒ අයගේ වගකීම තමයි ඊට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න එක. මොකද ජනාධිපතිතුමා සුපිලිපන් ශ්‍රී ලංකාවක් හදන්න අල්ලසින් දෝෂණයෙන් තොර වගවීම සහිත රටක් හදන්න උත්සාහ කරනකොට අල්ලස් කමිෂන් සභාව හිමිගමනින් නම් යන්නේ. අපි දුන්න සමහර පැමිණිලි වලට ප්‍රකාශයක් ගන්න අවුරුදු දෙකක් ගත වෙනවා නම් මොකද නෙවිල් ප්‍රනාද රෝහල පවරගෙන ඒක එක දවසක් යනකොට නෙවිල් ප්‍රනාද මහත්තයා පත්‍රයේ දැන්වීමක් දානවා විකුණා. ඒක ඒකට අදාළව අපි පැමිණිල්ලක් කරනවා අල්ලස් කමිෂන් පැමිණිල්ලට අදාළව කට උත්තර ගන්න ගත වෙන කාලය. ඊට අමතරව මේ සමස්ත ගනුදෙනුවේ තියෙන සැකසහිත භාවය සම්බන්ධයෙන් අපි පැමිණිල්ලක් දානවා ගතවන කාලේ. මේ සියල්ල ගත්තාම ඇත්තටම ජනාධිපතිතුමාගේ උත්සාහයක් තියෙනවා මේ රට සුපිලිපන් රටක් කරන්න, අල්ලසෙන් තොර දූෂණයෙන් තොර රටක් කරන්න. මේ අල්ලස් කමිෂමෙන් ඒක ඉෂ්ට වෙයි කියලා අපිට සමහර වෙලාවට සැක සංකල්ප දෙනවා. එසේ නමුත් පවතින ව්‍යුහයන්ට අපිට පැමිණිලි කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව අද දවසේත් අපි නැවත වටේකින් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන පැමිණිලි අපි විශේෂයෙන්ම එලමෙන් සතිය තුළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසයටත් මේ සියල්ල බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ජනාධිපති විමර්ශන කමිෂන් සභාවේ පැමිණිලි වලට අමතරව තමයි මේ අලුත් පැමිණිලි ඉදිරිපත් කරන්නේ. ඒක තමයි විශේෂත්වය. ඒක අද අපි මේ ඇමුණුම් පහක් එක ලිපිගොනු පහක් එක්ක යන අල්ලස් දූෂණ කමිෂන් සභාව වෙත මේ පැමිණිල්ල බාර දුන්නා. ඒත් විශේෂයෙන්ම රාජ්‍ය සේනරත් ඇමතිවරයා මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට කළ තියෙන හානිය, ඒ හරහා වෙලා තියෙන මූල්‍ය අවභාවිතාවයි, මේ රටේ දියවැඩියා රෝගීන් බාල බේත් පොලා, මේ රටේ බබාල හමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අම්මලට, දරුවන් බලාපොරොත්තු වෙමින් ඉන්න අම්මලට බාල පොලික් ඇසිඩ් පොලා, දරුවන් ලැබෙන්නේ ඉන්න මව්ලට ගර්භණී අම්මලට බාල ඖෂධ පොවලා, යකඩ විටමින්, ඊට අමතරව ෆෝලික් ඇසිඩ් පොවලා, දියවැඩියා රෝගීන්ට ලෙඩේ හොඳ වෙන්නේ නැති බේත් පොවලා, පිළිකා රෝගීන්ට සංකූලතා ඇති වෙන බේත් දීලා, මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට රාජ්‍ය සේනරත් කළ තියෙන හානියට අමතරව ඒ ඖෂධ ගෙන්වීම හරහා වෙලා තියෙන මගඩි, බාල ඖෂධ ගහලා වෙලා තියෙන හානි මේ රටේ විගණකාධිපතිවරයා කියන රුපියල් බිලියන 20කට එහා පැත්තේ ගිහිල්ලා. ඒ හින්දා තමයි අපි නැවත නැවතත් කියන්නේ. අපි කතා කරන මහා මංකොල්ලේ වෙච්ච මහා බැංකු මංකොල්ලේට එහා ගියේ. ඊට වගේ දෙගුණයක් වෙන මංකොල්ලයක් විහාරා වෙලා තියෙනවායි කියලා විගණකාධිපතිවරයා හෙළිදරව් කළා. මේ එකකටවත් රාජ්‍ය සේනාවට මේ වෙනකන් උත්තර දීලා නැහැ. ඒතකොට ඒ සියල්ල මේ වෙනකොට නිරාවරණය වෙලා තියෙනවා. ඒ නිසා අපි අද අල්ලස් කොමිසමෙන් ඉන්නවා විගණකාධිපති වාර්තා අධ්‍යයනය කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම අභියාචනාධිකරණ නඩු තීන්දුවක් තියෙනවා රාජ්‍ය සේනරත් ඇමතිවරයා මේ රටේ ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ මාෆියාවට යටත් කළයි කියන්නේ. ඖෂධ නියාමන අධිකාරියට පත් කරනවා අධ්‍යක්ෂකවරයෙක්ව ඖෂධ සමාගමක නියෝජිතයෙක්. ඒක කොහොමද මේ රටේ ඖෂධ නියාමනය වෙන්නේ? ලැබියාවන් අතර බරපතල ගැටුමක්. අභියාචනාධිකරණ තීන්දුව කරනවා රාජ්‍ය සේනරත්ගේ පත්වීම නීති විරෝධී කියලා. නමුත් ඒකට අනුගත වෙන්නේ නැහැ රාජ්‍ය සේනරත්. ඉතාම වරපතර තත්ත්වයක්. ඊට අදාළ සියලුම ඇමුණුම අද අපි බාර දුන්නා අභියාචනාධිකරණ නඩු තීන්දුවත් එක්ක අල්ලස් කොමිෂන් සභාව. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරපු අභ්‍යන්තර විද්‍යාත්මක වාර්තාවකින් හෙළිදරව් වෙනවා කෝටි 10කට එහා පැත්තේ වංචාවක් වෙලා තියෙනවා. ඖෂධ ටෙන්ඩර් තුනක් විතරක් ඒ අය නීතියක් විදිහට අරගෙන බලලා තියෙන්නේ. ඒ තුනෙන් විතරක් පිළිකා ඖෂධ ගැන. මේ වගේ ඊට අමතරව
වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකම් මීක් නෑ රාජසේනාර. වාහන තුනක් තියාගන්න පුළුවන් ඇමතිවරයා වාහන 18ක් තියාගෙන නම් වාහන තුනක් තියාගන්න පුළුවන් නියෝජ්‍ය අමාත්‍යවරයා වාහන 11ක් පාවිච්චි කළා නම් ඒකට මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් රුපියල් මිලියන ගණන් ඉන්ධන ගහන වියදම් වෙලා නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජසේනාර නායකත්වය දෙන අමාත්‍යාංශයේ වාහන 1700 ගණන් අතුරුදහන් වෙලා නම් මෙරටේ විගණකාධිපතිවරයා කියනවා නම් ඒක කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. එහෙනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID ට බාර දෙන්න මේ වාහන තියෙන තැන හොයන්න කියලා කියනවා නම් අපිට බරපතල සැකයක් මතු වෙනවා. මේවා කාලඟද තියෙන්නේ කියලා. එතකොට මේ වාහන වලින් ඇවිල්ලාද මේ වෙනකොට රාජසේනාර රටින් අපි චෝදනා කරපු චෝදනා එල්ලලා තියෙන හොරකම් වලට එහා ගිහිල්ලා මරකම් දැක් දියත් දෙන්නේ මේ වාහන පාවිච්චි කළාද? මේ අතුරුදහන් වෙලා තියෙන වාහන පාවිච්චි කළාද කියන බරපතල ප්‍රශ්නේ මේ මොහොතේ රටේ ඉදිරියේදී කියලා තියෙනවා. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ රටේ අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලා අපි ඉදිරිපත් කළ කිව්වේ මේ සියලු දෙනාම හෙළිදරව් කළා අවශ්‍ය නඩු පවරන්න, දඬුවම් දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒක තමයි අද උදෑසන සිටිදොම. ඒත් මේ එකකටවත් මේ වෙනකන් රාජසේන රටට පිළිතුරු දීලා නැහැ. නමුත් අපි දැකපු දේ තමයි මීට සතියකට එහා පැත්තේ ස්වාධීන රූපවාහිනී සේවයත් සමග දුරකථනයේ සම්බන්ධ වෙන රාජසේනේ තෝරගන්නවා රජයේ හොරණෑව. ස්වාධීන රූපවාහිනී සේවය වගේ රජයේ හොරණෑවක් තෝරගෙන එතෙන්ට සම්බන්ධ වෙනවා ඒ දුරකථනය. සම්බන්ධ වෙලා කියනවා මේ චෝදනා බොරු. එකක්වත් සාක්ෂිසහිතව නෙමෙයි කියන්නේ බොරු කියලා. නමුත් බොරු. රජයේ වෛද්‍යාරි සංගමේ රුපියල් බිලියන 1ක වන්දියක් කිව්වා. අපි එදත් කිව්වා අපිට හුරු නෑ බිලියන වලින් ගණන් කරලා. නමුත් රාජසේනාරත්තට බිලියන වලින් ගණන් කරලා හුරු ඇති. ඒ හින්දා තමයි අපිටත් බිලියනයක් ඉල්ලන්නේ. එතුමාම කිව්වා මං හිතන්නේ එක වෙලාවකදී මේ රටේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා එතුමාට මේ රටේ ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න කියලා කිව්වා. අපි දන්නවා මේ රටේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ඉන්නවා ලිට්‍රෝ ගෑස් එකෙන් පඩි ගන්න. ඒතකොට ඒ ලිට්‍රෝ ගෑස් එකෙන් පඩි ගන්න හාමුදුරුවෝ දන්නේ නෑ රාජසේනාරත්තට කිව්වේ ජනාධිපතිවරුනි ඉදිරිපත් වෙන්න කියලා. එහෙම නැත්නම් අර අපි කඩුතර රෝහලේ දැක්කේ අර වස් කඩුවේ හාමුදුරු කෙනෙක් හැසිරෙන විදිය වටාපතෙන් ගහනවා වෛද්‍යවරුන්ට ඒ හාමුදුරුවෝ. ඒතර ඒ වගේ හාමුදුරු කෙනෙක් වෙන්නත් පුළුවන් රාජසේනාරත්න ගිහිල්ලා කිව්වේ ජනාධිපතිවරුනි ඉදිරිපත් වෙන්න කියලා. කවුරු කිව්වත් ඒ හාමුදුරුවෝ කිව්වලු ඔබතුමාට ප්‍රශ්නේ සල්ලි පොඩි අඩුවක් තියෙනවා. ඒතර මේ මුදල් එකතු කරගන්න තව ඕන දෙයක් රාජසේනාරත්න කරන්න සමහර ලැහැත් වෙලා ඇති. ඒකට එන්තරාවාසී කෙවෙන එක වෙන්න පුළුවන් වෙන දේවල් වෙන්න පුළුවන් ඒ බිලියන ගාන හොයා ගන්න. අපි එතෙන්දීම අභියෝග කළා රාජසේනාරට පුළුවන් නම් එවන්න එන්තරාවාසී. දැන් දවස් 10කට එහා පැත්තේ ගිහිල්ලා තිනවා එළබෙන අඟහරු අතර සති දෙකක්. තාම එන්තරාවාසී නැහැ. අපි කිව්වා රාජසේනාරට පුළුවන් නම් අපි ඉරිදත් කාර්යාලේ අරලා තියන්න අතේ ගහලා දෙනවා නම් එහෙම බාර දෙන්න එන්තරාවාසී. නමුත් තාමත් රාජසේනාරට ඇඟිලා ඉන්නේ එන්තරාවාසී අපිට නැහැ. අපි කොහොම අපි හරි කැමති රාජසේනාරත් උසාවියේදී හමු වෙන්න. උසාවියේදී අපි ඔප්පු කරන්නම් අපි මේ කියපු කාරණා ඇත්තයි කියන්නේ. එහෙනම් රාජසේනාරත් ඉතාම පැහැදිලිව අද හැංගිලා. ඒ වෙනුවට තමයි මේ බැර ප්‍රහාර දියත් කරන්නේ. ඒ වෙනුවට තමයි මේ වංචාවලට දූෂණ වලට පිළිතුරු නොදී තමන්ගේ මරයන්ව එවන්නේ වෛද්‍යවරුන්ට පහර දෙන්නේ. ඒතර අපි ඉතාම පැහැදිලිව කිව්වා ඉන්ද්‍රාවාසී එවන්න කියලා. අද වෙනකන් ඉන්ද්‍රාවාසී නැහැ. අපි කිව්වා රාජසේනාරත් උසාවියේ හම්බ වෙන්න. අපි ඊටම පැහැදිලිව අභියෝග කරන්න පුළුවන් ආදේවණ එන්තරාවාසි. රාජසේනාරත් අපි අභියෝග කළා විවාදයකට එන්න කියලා මේ චෝදනා සම්බන්ධයෙන්. සත්‍යයක් නැහැ මේ සත්‍යයක් නැහැ. රාජසේනාරත් අපි අභියෝග කළා එයාම කියපු විදිහට එන්තරාවාසි යවන්න කියලා සත්‍යයක් නැහැ අද වෙනකම්. ඒ නිසා ඊටම පැහැදිලිව අපි ලෑස්ති රාජසේනාරත් උසාවියේ හම්බ වෙන්න මර ප්‍රහාර දියත් කරන්නේ නැතුව එන්න උසාවියට. ඇවිල්ලා හමු වෙමු අපි ඉදිරිපත් කරන්නම් අපි මේ වෙනකොට ජනතා අධිකරණයේ ඉස්සරහා ඔප්පු කරලා තියෙන රාජසේනාරත් මේ රටේ චූදිතෙක් එහා ගිහින් වැරදිකාරයෙක් කියන එක ඒ අනුව මේ රටේ නිල උසාවිය ඉදිරියේ අපි ඔප්පු කරන්න ලෑස්ති එක වටේකින් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අපි ගන්න රාජසේනාරත්ගේ මන්ත්‍රී ධූරය පවා අහෝසි වුණේ මොන හේතුවක් ඉදන්ද කියලා මේ රටේ නඩු තීන්දුවක් මගින් මන්ත්‍රී ධූරය අහෝසි වෙච්ච ඒකත් බරපතල චෝදනා මැදේ මන්ත්‍රී ධූරය අහිමි වෙච්ච මෑතකාලීන ඉතිහාසයේ එකම මන්ත්‍රීවරයා රාජසේනාරත්. ඒකට අපිට තවත් වටේකින් රාජසේනාරත්ගේ මන්ත්‍රී ධුරය විතරක් නෙමෙයි. නඩු තීන්දුවක් කරලා ප්‍රජායිතියක් අහෝසි කරන්න පුළුවන් කියන දැඩි විශ්වාසයෙන් අපි ඉන්නවා. ඒ නිසා තමයි රජ මන්දාරික සංගමයේ විදිහට මේ සම්බන්ධයෙන් පුළුවන් නම් කටයුතු කරන්න කියලා අපි රාජසේනාරත්ට කිව්වේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල, නීතිමය රාමුව තුල පුළුවන් නම් කටයුතු කරන්න කියලා අපි අභියෝග කළේ රාජසේනාරත්. එහෙම කරන්නේ නැතුව අද
තමන්ගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වන මරකල්ලි රාජසේනත් මුදාහැරලා දෙනවා නිදැල්ලේ කළුදොර දිස්ත්‍රික්කයේ තුන. අපි දන්නවා රාජසේනත් කියන නම කියවෙනකොට අපිට 88 89 යුගයේදී විතර සමහර කල්ලි ගැන මතක් වෙනවා. එනිසා ඉතාම පැහැදිලිව රාජසේනත් නැවත උත්සාහ කරන රට එතෙන්ට ගෙනියන්න නම් මෙරට ජනාධිපතිවරයාට අගමැතිවරයාට මෙරටේ සමස්ත ජනතාවට තවදුරටත් මේ සම්බන්ධයෙන් බලාගෙන ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක් අපි මතු කරනවා. එතකොට මේ රුපියල් බිලියනේ කතාවත් එක්කම රාජසේනාත්මක තව විශේෂ කතාවක් ඒ තමයි තර්ජනාත්මක ප්‍රකාශයක් නියුත් කරනවා තමුන්නාසරට. ඒකේ ජනමාධ්‍ය වේදී අපි දන්නවා මේ වෙනකොටත් සමහර මාධ්‍ය ආයතනවල කට වහලා තියෙනවා රාජසේනාත්මක. සමහර මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ කටවල් වහලා තියෙනවා රාජසේනාත්මක. ඒ ආයතනවල සේවය කරන පිරිස කොච්චර කැමති වුණත් මේ මාධ්‍ය වේදීන් කොච්චර තමුන්නාසර කැමති වුණත් මේ සම්මේලනයේදී රාජසේනාත්මක නිරාවරණය කරන්න සමහර මාධ්‍ය ආයතන ප්‍රධානීන් රාජසේනාධිපති න්‍යාය පත්‍රය තුල කටයුතු කරමින් ඉන්නවා බොහොම නිර්ලජ්ජිත විදිහට අපි දකිනවා. මොකද මේ එකපාර මාධ්‍ය ආයතනයක් තමන්ගේ ට්‍රැක් එකෙන් එළියට පැනලා රාජසේනාධිපති වෙනුවෙන් පෙනී හිටිනවා. මෙරට ජනතාවට බරපතල සැකසංකා මතුවෙනවා. එතෙන්දී විශේෂයෙන් හිරුනාලිකාවට අපි මෙතෙන්දී ස්තුති කරන්න ඕනේ. හිරුනාලිකාව තවමත් බොහොම නිර්භය විදිහට මෙරට මේ දූෂණ අකුණිතක් එළිදරව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක අපි විශේෂයෙන්ම අගය කරනවා රජයේ සමස්ත රජවෙන්දරගේ සමාජිකත්වයේ විදිහට. ඒතර අනිකුත් මාධ්‍යවත් අපි කියනවා හිරුනාලිකාවට කොන්දක් තියනවා නම් මේවා එලි කරන්න. ඇයි මේ රටේ ජනතාවට අහිංසක ජනතාවට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න අනිත් මාධ්‍ය නාලිකා බය වෙන්නේ කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ පැමිණිලි වලට අදාළ ලේඛන සියල් මේ වෙනකොට අදාළ අංශ වලට යොමු කරලා තියෙනවා. ජනමාධ්‍යවේදීන් විදිහට තර්ජනය කළා තමුන්නාන්සලාට මේ ප්‍රකාශ වාර්තා කළොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නවායි කියලා. මේ යහපාලනය ගැන කතා කරපු රාජසේනාර්ථකේ වර්තමාන භාවිතය. ඊට අමතරව තව බරපතල ප්‍රකාශයක් කළා රුස්වාදී රූපాయనిට සම්බන්ධ වෙලා ආණ්ඩුවේ හොරණෑවට සම්බන්ධ වෙලා රාජසේනාර්ථක. ඒ තමයි මින් ඉදිරියට එදා දවසේ කිව්වේ ගිය අඟහරුවාදා මින් ඉදිරියට රජයේ වෛද්‍යාරින් සංගමේ නිලධාරීන් වෛද්‍යවරුන් ලෙස නොසලකා දැඩි ක්‍රියාමාර්ගවලට යනවායි කියලා. අපි දැක්ක මහත්යෝ තමුන්නාසෙන්ද කරන්න පුළුවන් දැඩි ක්‍රියාමාර්ග මොනවද කියලා කලුතරේදී ඊයේ පෙරේද 24 වෙනිදා මේ රටේ වෛද්‍යවරු තීරණය කරනවා රාජසේනාරත්නයේ රේයිව මහජන විශ්වාස මංගයකට අස්සම් ගන්නවා. ඉතාම සාමකාමී විදියට කලුතර දිස්ත්‍රික්කයෙන් අදාළ වැඩ කටයුතු ආරම්භ කරනවා. ජනතාවගේ උපරිම උද්‍යෝගයක් නැද්දේ ජනතාව ඇවිල්ලා දහස් ගණනින් රැස්කකා අස්සම් කරනවා මහජන විශ්වාස මංගය. බලාගෙන ඉන්න බෑ රාජසේනාරත්නට. මර හමුදාවක් එවනවා පළාත් සභා මන්ත්‍රීවරු කීප දෙනෙක්, සංවිධායකයෝ කීප දෙනෙක්, හාමුදුරුවෝයි කියා ගන්න කීප දෙනෙක් සහ අනිත් අහිංසක ජනතාව 20ක් 25ක් සමෘද්ධි ආධාර දෙන්න කියලා කළුතර මහ රෝහලට කැඳවලා. මේනකොට සාක්ෂි සහිත ඔප්පුවලා හමාරයි. ඒ නිසා ඉතාම පැහැදිලිව මේ නිර්ලජ්ජිත මර ප්‍රහාර දියත් කිරීම එලි පිටව කරන්න මේ වෙනකොට රාජසේනාරත්න පෙළඹලා ඉන්නවා. ශ්‍රී ලංකා පොලිසිය තමයි ගේට් වරලා දුන්නේ වෛද්‍යවරුන්ට ගහන්න මහරෝහල තුලට එන්න කළුතර රෝහල තුලට එන්න රාජසේනාරත්න. රාජසේනාරත්නගේ මර හමුදාව. ඒ නිසා ඉතාම පැහැදිලිව අපි එදත් කිව්වා පොලිසිය සමහර උසස් නිලධාරීන් ඒ කළුතර දුවලව චීනය වනකොට ශිෂ්‍යත්ව දීලා රාජසේනාරත්නයි එයාගේ බිරිඳයි ඒකට කෙලෙහිගුණ සලකන්න මර හමුදාවකට කළුතර රෝහල බාර ගන්න ඉඩ දෙනවා රාජසේනාරත්නගේ ආශිර්වාදයෙන් සහිත කළුතර පොලිසිය. ඉතා බරපතල තත්ත්වයක්. තොර මෙරටේ පොලිස් කොමිසම මොකටද? අපි මෙවැනුට පැමිණිලි කරලා තියෙන පොලිස් කොමිෂන් සභාව. අපි මෙවැනුට පැමිණිලි කරලා තියෙන නීති ආසාමිය අමාත්‍යාංශයේ ලේකම්වරය. අපි මෙවැනුට නම් ගම් සහිතව පැමිණිලි කරලා තියෙන අදාළ වීඩියෝ දර්ශන සහිතව හිටපු පිරිස යන පොලිස්පතිවරය. සත්‍යපත්. තොර මේකද මෙරටේ මේ අධිකරණය කියපු යහපාලනේ. මේකද මේ රාජසේනාරත්න කියන යහපාලනේ. ඒ නිසා ඉතාම පැහැදිලිව ඒ එල්ල වෙච්ච මර ප්‍රහාරය අපි එලා දැක්කා. සමස්ත වෛද්‍යවරු විතරක් නෙමෙයි මුළු රටම ඒ ප්‍රහාරය එලා දැක්කා. ඒතර රාජසේනාරත්න තමන්ගේ අතීත භාවිතය නැවත වර්තමානයට ගලපමින් ඉන්නවා. ඒ අනුව තමයි අපි දකින්නේ ඊයේ දවස තුල නැවත වටයකින් මරකල්ලි කළුතර දිස්ත්‍රික්කයේ තුල උදාහරණ. ඊයේ දවසේ කළුතර දිස්ත්‍රික්කයේ තුල රජවෛද්‍යාලින් සංගමේ සහකාරලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතාට ආйти ගොඩනැගිල්ලකට ඊට අමතරව රජවෛද්‍යාලින් සංගමේ කළුතර මහ රෝහල් ශාඛාවේ හිටපු ලේකම් සහ වර්තමාන උපසභාපති වන වෛද්‍ය කපිල මහතාගේ ගොඩනැගිල්ලට මර ප්‍රහාර දියත් කරනවා. දැන් මේකද මේ රාජසේනාරත්න කියන ප්‍රජාතන්ත්‍රවාදී? මේකද මේ මෙරටේ ආණ්ඩුව කියපු යහපාලනේ?
එනිසා ඊටාම පැහැදිලිව ඊටාම බරපතල තත්ත්වයක් මේ නිර්මාණය වෙමින් තියෙනවා. උතන මේ සියල්ල හරහා රාජසේනාව තපහසුතාවයට පත් කරන්නේ කාවද? මේ ආණ්ඩුව. උතන මේ ආණ්ඩුවේ ඉහළ ඉන්න අගමැතිතුමා ඇතුළු මේ පට්ටිය තේරුම් ගත යුතු දෙය තමයි රාජසේනාවට මේ කරන්නේ ආණ්ඩුව මිනිසුන්ට එපා කරන එක. ඒක තමයි පහුගිය ආණ්ඩුවේ අවසාන කාලේ රාජසේනාවට කළේ. අවසානයේදී ඊළඟ ආණ්ඩුව එනකොට ඒ ආණ්ඩුවේ කැමැති ධූරයක් ගන්න අවශ්‍ය කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල තමයි මේ රාජසේනාවට කරන්නේ. ඊට අමතරව අපි පැහැදිලිවම බරපතල චෝදනා එල්ල කළා අන්තර්ජාතික කුමන්ත්‍රණයක කොටසක් මේක. මෙතෙන්දී විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කරන්න, අපේ රටේ ස්ථාවරව තියෙන පද්ධතිය විනාශ කරන්න, ජාත්‍යන්තර බලවේගවලට අවශ්‍ය කරන සාධක නිර්මාණය කරන පුද්ගලයෙක් විදිහට තමයි, දේශීය ඒජන්තවරයෙක් විදිහට තමයි අද රාජසේනාවට කටයුතු කරමින් ඉන්නේ. ඊයේ දවසේ වෙච්ච සිද්ධිය, ඊයේ දවසේ කළුතර දිස්ත්‍රික්කයේ මැර බලයේ උදාහරණයම පැහැදිලිව අපි චෝදනා කරනවා රාජසේනාවත්ගේ මැර හමුදා විසින් එල්ල කරා කියන කාරණා. මොකද එතෙන්දී අපි දැක්කා කළුතර රෝහලේ සිද්ධියේදී ස්වාමින්වහන්සේ කෙනෙක් හැසිරෙච්ච විදිය, ඊගාවට අපි දැක්කා කළුතර නගරාධිපති නගර සභාවේ සභාපතිවරයා හැසිරෙච්ච විදිය. එයා ඉතාම පැහැදිලිව මැර බලය තමන්ගේ දෑතට අරගෙන තමයි ක්‍රියාත්මක කළේ. ජනතාව ඇවිල්ලා පෙස්සමට අස්සම් කරනකොට ඔය ස්වාමින්වහන්සේ කියන අපි හඳුන්වන ස්වාමින්වහන්සේ වටාපතෙන් පහර දුන්න පත්‍රිකා බිඳ වෛද්‍යවරයාට වීඩියෝ දර්ශන තියෙනවා. වටාපත මේ බුද්ධ ශාසනයේ වටාපත කියලා දෙයක් නිර්මාණය කළේ මේ ස්වාමින්වහන්සලාට සිවිල් රැසියන්ට ගිහියන්ට පහර දෙන්න නෙමෙයි. ඒතර ඔය කියන ස්වාමින්වහන්සේ එහෙම තමයි පහර දුන්නේ. එතකොට කළුතර නගර සභාවේ සභාපතිවරයා ජනතාවට දැඩි බලපෑම් එල්ල කළේ. තමන්ගේ අතට පත්‍රිකා අරගෙන පත්‍රිකා ඉරා දැම්මා. වීඩියෝ දර්ශන තියෙනවා. අලුතන නගර සභාවේ සභාපතිවරයා ජනතාව පොලිමේ ඇවිල්ලා අසම් කරනකොට ජනතාවට එන්න බැරි වෙන්න පෙත්සම ඉස්සරහා හිටගෙන හිටියා තර්ජනාත්මක විදිය. ඒතර මේවට ඉඩ දීලා බලාගෙන ඉන්න ඕනද මේ රටේ ජනතාව? ඒ නිසා අපි ඉතාම බරපතල විදිහට අනුතුරුංග වෙනවා. මේ 24 වෙනිදා සිද්ධිය, ඊයේ දවසේ එල්ල වෙච්ච මැර ප්‍රහාර විශේෂයෙන්ම අපි සුරුවෙන් තකන්නේ. ඒ අනුව අද දැන් දවල් 12 ඉඳන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් තුන, කළුතර මහ රෝහල, පානදුර මූලික රෝහල, හොරණ මූලික රෝහල ආශ්‍රිතව වෛද්‍යවරුන්ගේ සහ එතෙන් ජනතාවත් සහභාගී වෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. උද්ඝෝෂණ ක්‍රියාමාර්ග මාලාවක්, විරෝධතා මාලාවක් අද දවල් 12 ඉඳන් ආරම්භ වෙන්න නියමිතයි. මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන එළවෙන සතිය තුළ රට පුරා සියලුම වෛද්‍යවරු රාජිත සේනාරත්ගේ ආශිර්වාදයෙන් ක්‍රියාත්මක වෙන මෙර බලයට විරුද්ධව කළුපටි බැඳ ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න ලැබෙන සතිය තුළ අපි කළුපටි බැඳගෙන රෝගීන්ට ප්‍රතිකාර කරනවා. අපි රෝගී ජනතාවට ආරාධනා කරනවා ඒ ව්‍යාපාරයට එකතු වෙන්න කියලා. මේ රටේ මෙර බලයට ඉඩ දීලා හොරකම් වලට එහා ගිය මෙරකම් වලට ඉඩ දීලා ජනතාව බුදියගෙන හිටියොත් එහෙම අදිට අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. එනිසා ජනතාවත් සමග පාරට බහින්න අපි ලෑස්ති, ඒ සඳහා නායකත්වය දෙන්න අපි ලෑස්ති. ඒ අනුව අපි මේ රටේ ජනාධිපතිවරයාට බරපතල ලෙස කියනවා, අගමැතිවරයාට බරපතල විදියට කියනවා. මේ රටේ අගමැතිවරයා නිර්දේශ කළා ජනාධිපතිවරයා තමයි රාජිත සේනාරත්නව සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කළේ. මේ එල්ල වෙලා තියෙන හොරකම් චෝදනා, මේ එල්ල වෙලා තියෙන මරකම් චෝදනා වලට තවදුරටත් ඇස්තම් පියාගෙන ඉන්න මේ රටේ ජනාධිපතිවරයා තීරණය කරනවා නම්, අගමැතිවරයා තීරණය කරනවා නම්, ඒකට විරුද්ධව අවශ්‍ය කරන බලවේග පෙළගස්වන්න රජවෙන්දාරික සංගම විදිහට අපි පැකිලෙන්නේ නැහැ.